but it's actually sitting with me තු සජීව පවත්තන ධර්මසාකච්ඡාවාර හැතැ තුමන ධර්මසාකච්ඡා වාය හා අතතවසදී සම්බන්ධ වෙන්නේ සත්පුෘස පිගත්න දවත රාත්නා කරන්න සුදානං වෙන්නේ සමන්තා චක්ක වාාලි සු අත්‍රග්චන්තු දීවතා සද්ධම முනිරජස සුනන්තු සගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්ම සවනකාලු අයන් බදතා දම්ම සවනකාලු අයන් බදන්තා නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධසේ නාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නී අදත් රත්නපුර මිනිපුරාමාසාධ තපුුවන ආරන්න සේනාසනය සිට හැත්ත තුංවන ධර්ම සාකච්ඡාවාරයම ආරම්භ කළේ රත්නපුර පදිංච සුපින්වත් ව්‍යාපාරික අපේ ජයලා පේමසිංහ මැතිතුන් එම පින්වාන්තම සාන්තරන්තුන්ග මැතිනිය දූදරුවන්වසි නිර්මාණය කර ගුරු පනුරක් කර අප වෙනුවම මිතිීගෙන පූජා කළ ිනිිපුර අමාස්සාන්ධි තප්වනආරන්න සේ නාසනයේ සිට අපත් අප සිස්ස පපරයකේ පඥාසර පොඩි හාමුතුරුවත් කාර්යමන්්ඩලේ පින්වත්නුත් ද සම්බන්ධව කටයුතු කරන්නේ පිංවර්ත්නී පලවැනි පස්්නය පිංවස් සාමීන් වහන්සේ මාර්ගපල් ලැබීමට උපකාරී වන කුසල කරම ඇත්ද ඒ මොනවාද කියලා ඔබහන්සේ පතනායුරකින් නිවන්සුව සැරසීවා කියලා පංන මාර්ගපල් ලැබීමට උපකාරී වන කුසලකර්ම ඇත්ත මොනවාද. අනි වාරීම පිංවර්ත්නිි මාර්ගපල් ලබන්නට ඔය ඇත්තන්ට සතුම්මැරීමෙන් වැලකීම් උපකාර වෙනවා සොරකන් කිරීමෙන් වැලකීම් උපකාර වෙනවා කාමයේ පරදවා හැසිරීමෙන් වැලකීමම් උපකාර වෙනවා බුරුකීමෙන් කේලාම්කීමෙන් සැරපවස වචන කතාකිදීමෙන් වැඩකර නැති හිස්වර්න කතාකිදීමෙන් වැලකින් උපකාර වෙනවා. මෛත්‍රීය කරුණාවඒවාගීම කීන්තියන්න්නේ නැතිකම දැඩිලෝපයක් නැතිකම සම්මාධිට්්‍යිය මෙවගේ කානා පිංවර්ටනේ ඔය ඇත්තන්ට අතිසහිම් උපකාර වෙනවා. සීල මේ පැත්තෙන් ඔය නාමරූප දර්මවලඩ මඟපල් ලබනකා. එවාග ආහාරපාන පූජා කිරීම. පහළම තිරිසංගත සත්්‍යයයින්ට පූජ කිරීමේ ලැබෙන ආනිසංසවල ඉඳලා සම්බුද්ධ බුද්ධ පූජාව දක්වාම ලැබෙන ආනිසංසවකට ඕප ූමනාව නොමඟ පල් ලබනකම්ම. ඒවාගේ ඔය ඇත්තන්ට මේලෝකෙ දස අකුසල කඩමපත කෙරෙන අකුසාසි දොලහා නැති. අටමා කුසා සිත්වලින්කිෙරෙන හැම ආකාරයකම මව්පි උපස්ථාන අබුසැමි යුතුකම් ඒවාගීම් රැකයා ්‍යාපාරාදී දෙහැමිවකිරීම ආදී කුසල්මගේ වැටින. ඒේතු සම්පයි සැලැසෙන, ඔය ඇත්තට සසරපුරුදු මැනවින් සැකසෙන, පබල කුසල වැඩ පිළිවෙලක් ඕනන් වෙනවා මාර්ගපල් ලැබීම දක්වාම. මාරකපල් ලැබීමට උපකාරී වන කුසලකරම තියනවාදකි ැහුවත් සූත්‍ර පිටිකීතින එක සූත දීස්නාකමයක්කා ඔබට ප්‍රතිස්සේප කරන්න නැහැ. මංගල සූතති ඉඳල්ලා, ගීජීවිතේගැන් දේශනා කරන සිංහලූවාද අන වැනි සූත දීේශනාවල ඉඳලා. ඔය ඇත්තන්ට අති සයිම් උපකාර වෙනවේ හැම සූත දේශනාවක්ම ඒ අනුව කටයුතු කරන්න ඕන. ඒකට හේතුව තමයි පින්ංවර්නිි ඕව නාමරූපධර්ම හින්දා. පුුණ්්‍යවන්තයෝ ආත්මේ කියලා මම කියෙර හිතාගෙනීන්නේ සනයස්සනයක් පාසා හීතුන් නිසා ඇතිවන ඇතිහූ සැනකම්ම නැතිව යන නැතිවෙද්තිම ඇතිවන ඇතුූ නැතුවයන නාමරූප පරම්පරාවකට. ඔය ඇතු ඇතිවන ඇතුව යන දරමතා පරම්පරාවකට තමයි පින්වුවත්න මම කෙර හිතාගින් ්‍යආත්මය කළ හිතාගනින්න සත්වයා කළ හිතාගෙනන්න පුද්ගලයා කළ හිතාගෙනන්නේ.ඒ වුනාට ඔබ මේ මොතෙත් පච්චුපපන්න ධර්ම නැත මේ මොහොතෙත් ඔබ හේතු පල් ධර්මයන්ගේ කියාකාරීත්තයක් වූ ධර්මතා සමුදායක්. මේ මොහොතෙත් ඔය ඇත්තන්ගේ මේ ජීවිත අතීතකාලයේ ස අතීත දිගු ආත්නභාවසය දහස් ගණන් ලක්ස ගණන් ඇත පිට කර්මයන්ගේ විපාකවලින් පවා ඔබේ නාමරූපියෝ මේ මොතෙත් හටගන්නවා හටගන්න කොටම නැතුව යදදිම නැවත හටගන්නවා. නවතනවතත් ඇතු නැතුව යමින් පරම්පරාවක්කිදියට පවතිනවා. ඒනිසා සත් පුරස පිංවර්්නි ඔය ඇත්තුෝ යම් දවස කරහත්ත පීන්වාන් පානකං ඔය නාමුරූප ධර්මයෝ හීතුන්ගින් හටගන්වනහින්ද ඔය ඇත්තු මඟපල් ලබන්නට ඕනකන ධර්මේතුළූ උගන්නන හැමකුසලපතිපදාවකම හැසිරෙන්න්නට ඕනේ මොනම හීතුවක් නිසාවත් අකුසල පතිපදාවක හැසිරෙන්න්න නංගිපා අකුසා සිද්දොලහ ඇති නොවන. ගුසාසිෙත් අට ඇතිවන ජීවන වැඩපිළිුලක හැසිරන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරුස පිංවුවත්න ඊළඟට ආලතියෙන පස්්නේ තමයි අවසරයි ස්වාවීණී මහට මෙවැනි දෘෂ්තියක් පහලවිය. අපි අවුරුත්තාධගක් වයස කුඩා දර්ුවෙකු ගැන සලකා බැලුවහොත්. ඔහුට කිසිම කිසිවක් ගැන වැඩි තේරුමක් නැති නිසා. ඔටක්කාය දිට්ටියයක්වත් විචිකිිච්චාවක්වත් සීලබ්බද පරාමාසයක් වත් කිසිසීත්ම රූපරාගයක් හෝ අරූපරාගයක් හෝ නොමැති බව මට සිතේ. මාගේ දෘස්තිය නිවැේදි නොවන භවතනිමි නමුත් එහි වැරැද්ද කුමක් දැයි වටහාගත නොහැක ස්වාමීනී කවුනාකරමේ පාදාදන සේකවා තවද කුඩා පැනයකි මහාකස්සභ මහරාතන් වහන්සේ කොන්්ඩේසාහ රැවුලවවාගෙන සිටි බව අසාඇත. මේ විනේද කොතරම් එකඟද තෙරුවන් සරණයි කියලා. සත්පුරුස කවුනාවන්ත ගුණපර පින්වර්ත්නේ. පුංචි දරුව සක්කායිදිට්ටිය නැතියි කියලා කිවෝත්. ඔය ඇත්තු මෞකුසේ ගබ්සා කරන වෙලාවක ගන්න චායාරූ පරම්බලන්නේ දරුවෝ ගබ්සා කරන වෙලාවක ඒකයන් තිිකක් වැඩල තේද අතපය ගලවද්දි දඟල දැගලි ැත්ලද. ඒවාගේම ඉපදුනාට පස්සේ. ඒ දරුවූ පුංචිම දරූ බඩකිින්නත්තෙක් කඩන විදිය? ඒවාගේම සීතල උණුසුමයක්ක අඩනවිදිය. මවකිරවෙනුවෙන් අඩන විදිය. ඒ මවකිරි දෙන අම්ම වල්ලනවට තවගේ තාත්තා අම්ම වැල්ලුවත් ඒකට අකමැති වන විදිය. මම මගේ 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 ආත්මි මේව මගේ දීව මමත්තේ අරගෙන සක්කා දිිට්‍යඋපට පේ නැද. වෙලාවක පොඩ්ඩක් බලන්නකොය ත් තුළංවෙලා කැමතිවීත ඔබලං වෙනවට. ඒවාගේම දරුවග සිෙල්ලම් බඩුවක්කු බල්ලල බලන්නකු කැමතිවීද ඔබාල්ලනවට. ඒ ගන්නක බලන්න අඩන්න ඇත්ත පින්වන්ත සත්පුරුස පිංවර්ත්න සක්කාදිට්ටය ඒ දරුවටත් එහෙම ම තමයි. දෙැම ලොකුවට වැඩනු අයිදි හා ළමයිදිහා බාලනකොට දීර්ක සංසාරයේ නාමුරූප ධර්ම කියන එක ඔස්සේ බලන්න ඕන. ඔය ඇත්තෝ දැම්මේ වැඩනුව අය ළමයිනොයි දිහට විතවන දකින නාමරූප විදිහට නෙමින් දකි නේ කයු පස්සන ඇ වෙලා තියෙන්නේ. විසිිකිච්චා වේදරුවන්ට නැඇත්ත. බුද්ධාදී අටතැන් සැකිවූන තරන්තියෙනවා. පුංචි ළමයිගේ හිත්හරියට පිරිසුද කළ කවුරුහණ කිවත ඒක තනි කරම් බොරුවක් එහම. වෙ ඒ සිතුත් හරිමදූ සිතයි. තන්හාව ආසාාව ලූපය එදරුවූ බුරුත් කියනා ගොඩා. සීලබත පරාමාසයන් කිස්සේ ජීරබ්බත පරාමාසය නොත් නෑ කිව් හාම. ඒ දරුව තමන්ගේ ගැලවිල්ල සමහලාට කොට්ටයකස්සයෙන් හොයයි. හිතමුක දැන් බිල්ල 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 කියනකොට පුංචි තරුවෝ කැමති හැගන්න බයයිනෙ? බයට හැඟගේින්නේ ඒදරු ඇස්තෙක වහාගෙන. ඒමනැත්තං ඔලු වවාගෙන නැත්න කොට්ටයිස් ඔලු වාහගන්නවා. ඒමනැත්තං බයට බෙසීතක ඇඟ පුරාම උතාගන්නවා. ඉතිං ඒවාගේ අදහස්තියන පුංචි ළමයිනේද. ඒපින් සත්පුරුස පින්වර්ත්න වැෑදිකවලින් තමන්ගේ ගැලිවිල්ල ආරක්ෂාවි මුක්ති යොහේෙනවා. සීලැබ්බත පරා මාස. ඒ කියන්නේ වැදිකවලී විමුක්තිය හොයාගෙන යන්නමින් කටයුතු කරන ලොකුලොකු දේව විදිහයට අජවුත ගූෘත ගුක්‍රවත නැති වුනත් අර වෙලා වුුණත් ඒකිනා ගැලවෙල්ල විදිහට හොයන්නේ ගැලවෙන්න බැරි දේවල්. මේ විදියට ගත්තාම රූපරාගයක් අරූපරාගයක් නැහැකිව්වහාම. කොහොමද ඒකෙනගේ නාම රූප ධර්ම ගැන දන්න ඇතිකම වනාට ඒ අරූපවලට නාමවලතිහෙම තියෙන ඇලීම නෑ කියන්නේ. මම මගේ කියල කොච්චර තදින් ඉන්නවද. බලන්නක බයිවන හැති බයුුණහා වැඩිහිටියන්ගේ බෙල්ල අල්ලගෙන තද කරගෙන අත්තරින් නැතු ඉන්න ඇැති මොනොහැදිට බයුුණු ගමම ඔබ දෑතින්ම ඒ පුංචි අත්තල දෑත්ම සක්තියෙන් දෑතිීම ඔබෝ වෙලාගන්න හැති ඔන්න විදියට හිතන්න ය විදියට හිත්නකොට ඔන්නේ ගැටලූ විස දෙනවා. සක්කා ධිත්‍ය විචි කිච්චාසී ලබත පරාමාස රූපරාග රූපරාග විතරයක් නෙමි කලින් 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 දිිකු බව ගමම් මගේ. ආස වනුස යෝගයෝග නීවන සංයෝජනාදී විදිහටී පුංචි සන්තානේ තුළ. දිකු සසරේ පුරුදු විදිහට අතීත ආත්නභාවලය පුරුතු පුහුණු කරං ආපුු ස්භාවයන්සයි විපාක ස්වභාවයන් වගේීම දැ හිතන පාත්න විද්‍ය අතීතයට අදාළය වගේ වර්තමාන මවුපිය ආසයටන්ත අදාළවත් සිද්ධවන විදිහ ඔබ තේරුන්ගන්නට ඕන. පිින්වත්නී. කුඩා දර්වෙක් වුණත් ඔහු ආශ්‍රවාදය ඇති කෙනෙ. ළමයාට තමන් කියලා හැඟීමක් නෑකිල දිහිතන්නේ. තමන්ගේ වගේීම වගේරූ පේකැනත් එහෙම ඇලීමක් දරුවන්ට තියෙනවා. ඒවාගේම බිචිකිිච්චාසිල්ල බත පරාම සාධෝ ස්සි අල්ලය වයස්බේදීින් තොරව සංසාධික සත්වයින්ගේ සන්තානය තුළ පවතිනවා. ඒකට මහලතින ප්‍රශ්නයක් තමයි තවද කුඩා පැනයකි මහාකස්සභ මහරාතන් වහන්සේ කොන්්ඩේ සහ. හැවුල වවාගෙන සිටි බව අසා ඇත. මේ විනේයට කෙතදං එකඟද කියලා දුතාංගධාරී මහාකාසය මහඩාතන් වහන්සේ වුනත් විනි ඉක්මවා කටයුතු කළේ නැහැ මහාකාසය මහරාතන් වහන්සේ දුතා අගධාරී ඒවාගේම සත්පුරුස පින්ගොත් දෑංගුලක් පමණ කෙස් ඇතිව කටයුතු කදාාන බිසූන් වහසල විනි නී තියෙනවා මහාකාසය මහරහතන් වහන්සෙත් ඒවා ඉක්මවා කටයුතු කළේ නැහැ. සත්පුරුස පිංගුවත්න ඊළඟට අහලතියෙන පස්්නේ තමයි තෙරුවන් සානය පින්වත් ස්වාමීන් වහන් සවසරයි. අපි මලපාන පූජාකරන විට සංස්කා රැස් වෙනවානේ. එසේ කුසෑ සංස්කාර සකස්වන්නේ පිනට ඇලීම නිසාද. සංස්කාරවල අනිත්‍යභාවී දැකීමෙන් සංස්කා රැස්සීම නතර වෙනවාද. එසේ නංගේ කර්රන මාර්ගය කුමත්්ද අනාගාමී පුද්ගලයකුට වුවද සංස්කා රැස්සනවානේද ස්මීනී අනුකම්පාකොට පැහැදලික දෙනෙමෙන් කවුුණාවෙන් ඉල්ලා සිටිමි කියලා. පිංවත්නයේ තත්තකතමන් මෙ අවිච්‍යාපච්චය සංකාරවු. එතනදී සඳහන් වෙන පු්ඥාභි සංකාරු අපිඤ්ඥාබු සංකාරු ආනෙන්ජ අභි සංකාරු, කාය සංකාරු වචී සංකාරු, මනෝ සංකාරු කියලා. පින්වත්න අවිද්‍යාව නිසා රැස්සුන් සංස්කාරයෝතින පින් පවු තවත්දකින් කිවොති කාය සංස්කාර වචී සංස්කර මනෝ සංස්කාරය. රහත්ත පීනුවම් පානකම පිංවර්ත්නය සංස්කාර වැඩ පිළිවෙල උබේ පසු පස්ස පැමිණින්නේ අරහත් මාර්ග සිටම් පිංවර්තිි කෙලෙසුන් නසනකම්ම විපාක සක්තිය ලබා දෙමින් අරහත් මාර්ග හිතකින්ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ චිත්තසන්තතිය ක්‍රියා සිත් බවට පත්තෙනකම්ම ඔය ඇත්තංට ඇතිවන ඒ චිත්ත ස්වභාවයන්ට විපාකයන් ලැබෙනවා ක්‍රියා සිත්්බවට පත්තෙනකම්ම ලැබෙනවා ඒ කියන්න ඔය ඇත්තෝ රහත්ව පීනුවම් පානකම් ඔබට ආහාරපානි ඉඳුන්හිටුම් බවභෝග සම්පත් ඒවාගේ සැපවත්කාන් සූපත්කන් නිදුක් නිදෝගීකම් ප්‍රඥා සම්පාත්්‍ය ඔ වගේ හැමදේම ලැබෙන විදිිය පින්කංගබ කරගන්න මඕන කියන එක. ඔයඇතු මලප්පහනක් පූජය කළත් නිවන මරමුණ කරගන්න. පිනට ඇලින්න නෙමේ පින්වත්න ඕන නිවන් දකිනකම් පිින්හේතු රැස්කරගන්න ඕන මේවා නාමරූප ධර්මහිද ඇතුමනැතුව යන දේවල් හිද ැතිවවිද්‍යිම නැවත ඇතිවන ඉව හින්ද. එල්සා නිවන් දකිනකංගඔබට නානාපකාරකුසල සංස්කාරිහු ඕන වෙනවා අනාගා අමියුුණත් ඕන වෙනවා. නාමරූප ගැන නිවේතිාවවබෝධයක් නැතිසේ මෙහෙම හිතෙන්නේ. නාමරූප ධර්ම ගැන් නිවේදාවවබෝධයක් තිබහම පිින්ුවත්නී නිවන් දැකලපීනවාම් පානකම්ම සස්කාරියූ රැස්සන හින්ද. හැසිරන්නට කටයුතු කරගන්න කුසල සංස්කාර බවට ඒවා පත්කරගන්නට ඕනි ඔය පුුණ්්‍යවාන්තයෝ නිරන්තරීම දරමී හැසිරන්න කුසල සංස්කාරයෝ ඔබට නිවන්දොර විවර කරගන්න ගමනට අතිසයිම් උපකාඩ වනු හැම අවස්ථාවක දීම. සත්පුරුස පිංුවත්නී ඊළඟ ටහලතියන පස්්නය තමයි අවසරය පිින්වත් කල්්‍යානි මිත්‍යයන් වහන්සේ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තවතිසාාවේ අභිතරම දේශනාව පැවැත්වූවත්. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ඒ අභිතරමේ මිනිස්සුන්ට දේශනා කරනවද ස්වාමීින් වහන්සේ. අල්පායස බුද්ධසාාසනවල එසේ අභිතරම මිනිස්සුන්ට දේශනා කර නොති බුණිද. කවුණාවෙන් පැහැරිලිකර දෙන සේක්වා ඔබහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයීම ලැබීවාය කියලා. සත්පුරුස පිංවර්ටනයේ ම බුදුරජාණන් වහන්සේලා තවතිසා දීවලෝක අභිතරමේ දශනා කරන මාත දීවරාජාට. ඒ වනාට සියලුම මනුස්සයයින්ට මේ විදිහයට අභිතරමේ දේශස්නා කරන්නේ. සියලුම් බුදුරජාණන් වහන්සේලා අපේ බලෝතුරා බුදුරජාණන් වහන්සේ වගේ අභිතරම දේශනා කරන්න මනුස්සේන්ට. සමර බුදුරජාණන් වහන්සේලා තම එහම ද ස්නා කළ තියෙන්නේ අල්පාවිස බුද් සාසන වල හෙම අභිධරමය මිනිස්සුන්ට දීශනාක නොතිබියුන්ට කිය හව අල්පාවිස බුද්සාාසනවල අභිතරමි දේශනා කරපු ආකාරය මෙන්න මෙහෙම තේරුම්ගන්නට ඕනෙ. දැන් අපීන්නේ තල්පාවිස බුද් සාසනයක් නෙ බලන්න පංුවොත් අභිධරම මනස්සන්ට දේස්නා කලාානනි භාගිව තුන් ව හන්ස. එක අවස්ථාවක නලීරුො කොසබල් රුකමුල්ල අපි බුදුරජාණන් වහන්සේ වීරංජානුවර වසසා වැඩයින්නකොට සැරුත් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීණී බොහෝ ශාසන පැවතුුණු බුද්ධසාාසන පිනො පැවති බුදධසාසන ගැන. විපාසයේ සිකී වෙස්සභූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන බොහෝකල් පැවතුනේ හැ ඒකට හීතුව විදිට බුදුරජාණන් වහන්සේ නවංග සතු ශාසනයේ දේශනා නොකළ කාරණාව මතු කළා. කකුසඳ කෝනාගමන කාසය බුදුරජාණන් වහන්සේලාගේ ශාසන බුහෝ කාලයක් පැවැත්නා. ඒකට හීතුව තමයි සුත්තගේය වයාාකරන ගාථාවඋදා නිතියුත්තක ජාතක අබූතදම්ම වේදල්ල කෙල කියන මේ නවංග සතු ශාසනයම ස් ඒ බුදුරජාණන් වහන්සේලා ශ්‍රාව කෙන්ටී ගැවා අකුසඳ කෝනාගමන කාස්සප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සතර නම්ම පින්වත්නී අභිධර්මයත් ඉගැන්නවා. අභිතරම ඉන්න මේ නවංග සත්තු ශාසනය සුත්තගෙය ව්‍රයාකරන ගාථාව උදාන නිඉතිවුත්තක ජාතක අබබූධදාම වේ දල්ල කියන මේ නවංග සත්තු ශාසනය පිංවනි ව්‍යයාාකරන කියන කොටසට. මුළුව අභිතර්ම පිටකයත්. ගාතාවන් නැති සූත්‍රත්. ඒගේ පත් නවංග සතුශාසනය අනිත්වට අයිති නොවන කොටසූත්. ඒ සියලු බුද්ධ වචනය මෙනමේ ව්‍යාකරණකන කොටසට අයිති වෙනවා. ඒ ආකාරයට ඇතු ඒ කවුනති රුන්ගන්න බුදුරජාණන් වහන්සේලාතර ව්‍යාකනය දේශනා කරන්න සීලුම් බුදුරජාණන් වහසල ව්‍යාකන අයිතිව නවංග බුද්ධසාාසනයට නවංග සතු ශාස්සනයට අයිති වෙන්නේ සියලු බුදුරජාණන් වහාසල නවංග සතු ශාසනය අංගසම්පූර්ව දීශනා කළ නැහැ නමුත් කක් මේ අපි කකුසද කෝනගමන කාශය බුදුරජාණන් වහන්සේලා අභිධරමී පින්වුවත්න අංග සම්පූර්ණව දේශනා කරන්නට යත්නා මනුස්සන්ටය. ඊළඟ ටහලතිීන පස්්නේ තමයි අවසර පින්වත් කල්්‍යාන මිත්‍යයන් වහන්සේ. බුරජාණන් වහන්සේ මිනිසුන්ට නිදාගැනීමට ඉරියව් දෙකක් පැනොහු බව ක්තරා ස්වාමින් වහන්සේ නමක් දේශනයක පකාස කළ උන්වහන්සේ පැවසේ මිනිස්සුන්ට ධර්මය අවබෝධ කර ගැනීමට නම් එම ඉරියව් දෙකින්ම නිදාගතය උතු බවයි. බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ ඉරියව් දෙකින්. නිදාගන්නේ නම් මිනිසුන්ට ධර්මය අවබෝධ නොවන බව උන්වහන්සේ වදාලා. මෙහි කිසියන් සත්‍යතාවයක් තිබෙනවාද ස්වාමිින් වහන්සේ. එසේ නම්? ිනිසුන් කුම කුසල කරමයක් රැස්කරමින් සිටියාට. නිදාගන්න ඉරියාවව වැදිනම්. ඔබිනිසුන්ට ධර්මය අවබෝධවන්නේ නැද්ද ස්වාමීන් වහස කවනාවෙන් පැහැදිදික දෙන සේක්වා කියලා. ධර්මාබෝධීයට පින්ුවත් ඉදියාවව නෙමී වැදගත්තයන ප්‍රඥාදී කෙලිස් ධර්ම මේ ප්‍රඥාදී ධර්ම වැද්දියුණ කරගන්න නානාපකාර කෙලිස් ධර්මයෝ නැත් යටපත් කරන්න පුළුවන් හැකියාව. සත්පුරුස ඉරියවුවෙන් මඟ පල් ලැබීමක් වෙන්න හැ. ඉදිියව් මඟපල් ලබන්නට කුසල්වාර්ණයකට උපකාරක ධර්මයක් විතරයි. ඔය ඇත්තූ චිත්තසන්තතිය තුළින් තමයි අකුසල් දුරු කරන්නට කටයුතු කරන්නට ඕන. ඉරියව සම්බන්ධව ගත්තාහම බුදුරජාණන් වහන්සේ දකුණපාදය උඩ වම්පාදය මදක් තබාගෙන පින්වනි ධනහිස්සයෙන් අනිර්ධනහිසේ, ගැටන විදිහට කටයුතු කරගන්නවා. එතකොට පින්ුවත්න බුදුරජාණන් වහන්සේලා සැතපෙන්න්නේ දකුණැලයෙන් සිහිනුවන යුක්තව. එතකොට දකුණැලයෙන් සිහිනුවනින් සිංහසයාවෙන් තමයි භාගිවතුන් වහන්සේලා සැත වදාරන්නේ ඒ තමයි සැතපෙන ආකාර, ඒ කායික ස්වභාවයන්වලට බොහොම සුවදායේ සැතපෙන ක්‍රමයක් සත්පුරස පුුණ්‍යවන්ත ඔය ඇත්ත තේරු ගන්න පින්වදි සැතපෙන ඉරිියව්වා අනුවනෙමේ මඟ පල් ලැබීම නො ලැබීම සිද්ධ වෙන්නේ ඒ කෙලෙස් අනුව බවය. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි කටින පින්කමටත් වඩා පින් ලැබෙන පින් තිබේද. අවසරය ස්වාමීන් වහන්ස කියලා. කට්න පින්කමටත් වඩා පින්වත්න පින්කන් තියෙනවා ඒ තමයි ප්‍රඥා භාවනාව ඒ තමයි භාවනාව. භාවනාදී කටයුතු කරනවට කුසල ධරම දියුණු තියුණුවල ඒ වගේ බලසම්පන්න තිහිුතු පවිපාක ලැබෙනවා ඒ ලැබෙන විපාකජෝ සුවසී නිමන්දකින්නට අතිසීම උපකාර වෙනවා. ඒකුසල් අතර ඉහළම තැන පින්වර්ත්නී ප්‍රඥා භාවනාවෙන් ඔබ බලාපොරොත්තුවන උසස් ම අරමුණ පින්වති නිවන බවත් තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන පස්්නය තමයි අවසන ගුරුදවූත්තමයන් වහන්සේ. බුද්ධාදී ආය උතුමන් වහන්සේලාගේ ගුණ අහන්න ආසයි. අපකිරී අනුකම්පාාවෙන් බුද්ධාධී ආරය උතුමන් වහන්සේලාගේ ගුණ කියාදෙන සේකවා. මේ පිම්බලයෙන් පින්වත් සාමීන් වවහන්සේටම භවයේදී උතුම් අරහත්තම සාක්ෂාත්වීවායි කියලා. පංවති බුදුරජාණන් වහන්සේගේ ගුණෝක්කොම නව යත්තියෙනවා. ඒ භාග්‍යවත්්‍ය ලෝකුදු බුදුරජාණන් වහන්සේ අනාගතයේ ලෞකික වූ ලෝකෝතුරු නුසස් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් දැංවර්තමාරයේ සැද හැතිියන් විසිංකර්න පූජාවන් පිළිගන්න සුදුසුයි. ඒවාගේම බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තර හැම ධර්ම සම්මූහයක්ම අසා දැනීමක් නැතුව තමන් වහන්සේ විසින්ම කිසිම වර දයිවැදීමක් නැතුව අවබෝධ කර ගත්තා. අස්තවිද්‍යාහා පසුරෝෂ්චාන ධර්මයන්ගේ යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ විච්්‍යාචාන සම්පන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මනාගමන් ඇතිහෙන්ද සුන්දර නිවම්පුරයට වැඩම කළ ෙහින්ද. සුන්දර ගමන් ඇතිහෙයින්ද සුගත වෙනවා. සත්ව ලෝක සංකාලෝක අවකාශ ලෝකකෙන් තුන්ලෝකයම දත්නිසා ලෝක විදුූ වෙනවා. දමනය කළ යුතු සත්වයම් මනාකොට දමනය කළ හින්ද අනුත්තර පුරුස දම්ම සාරතිී වෙනවා. දෙවියන්ට මිනිස්සුන්ට අවවාද අනුශස්නා කල නිසා සත්තා දී මනුස්සානං වෙනවා. සිිනේගේ පිහිට පිලිසානක් නැතුව තමන් වහන්සේ විසින්ම චතුරාර් සත්‍යධර්මය අවබෝධ කළගත්තහින්ද බුද්ධ නං වෙනවා. සරු දෙවියන්ගේ යාමිස ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු නිසා භගවානම් වෙනවා. ඒ දහම් ගුණත් පින්වති හයත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශ්නා කරපු ධර්මය මුලෙ මැද අගකීන තුන් තැනම යහපත් වන විදිහර දේශනා කලා. ඒන්සස්ව කාත වෙනවා. ඒ ධර්මයේ ඒ අනුව පිළිපත්න සත්පුරුෂයන් වර්තමාන භවයේදීම ලැබන පත්යක්ස ගුණවලින් යුක්තයි. ඉන්සා සන්දිීට්ටික වෙනවා. ඒවාගේ ඒ ධර්මය ඒ අනුව පිළිපත්න කියාවේ යොදවන සත්පුරුසයන්ට අවුදු ගනම් මාස ගණන් ගිහිලා නෙමි එදි එදාම ලැබෙන ප්‍රතිඵලවලින් යුක්තයි. එක අකාලික වෙනවා. ධර්ම ධර්මය තුළට කෙනෙක්ට ඇවිල්ල මේ ශාසනයේ පිළිවෙත් පුරා බලන්න කියලා අනිත් ඇයට නිරිබීතුව කියන්න පුළුවන්කම තියෙනවා. එහි පස්සික වෙනවා. මේ ධර්මයේ අනිත් හැම දෙකතම වඩා අනිත් හැම වැඩකට වඩා අනිත් හැම වැඩක්ම පස්සට කරන්න තියලා. මුලිින්මම තවාගෙන. වැඩකටම කලින් තමන්ගේ හිතේ පිහිටුවා ගන්න සුදුසුවන හින්ද ඕපනයික වෙනවා. මේ ධර්මයේ ඒ අනුව පිළිපාන සත්පුරුසයින්ට වෙනත්යැනකින් නෙමේ තමන්ගේම සිත්තුලින් අහෝ සැපයි අහෝ සැපයි අහෝ සැපයි කියලා දැන්න ගුණේ යුක්ත වන හින්ද පච්චත්තං වීධතා බෝවිඤ්ඥෝහි වෙනවා. ඉරි පස්සේ සංගරත්නය සඟ ගුණ. සුපටිපන් වූ භගවතුූ සාවක සංගෝ ඒ භාගිවතුන් වහන්සේගේ සාාවක සංගරාත්නය අධිසීල අධිචිත්ත අධිප්‍රඥා කෙන සුන්දර පජිපත්වයක් ඇතිසේක. උජපටිපන් වෝ භගවතුූ සාවක සංගෝ. භාග්‍යවතුන් වහන්සේගේ සාවක සංඝරාත්නය අධිසීල අධිචීත්ත අධි ප්‍රඥා යන සුජිපචිපත්තියේ යුද්ල තියෙනවා. ඒවාගේම ඥාය පටිපන්වෝ භගවතුූ, සාවක සංගූ, භාගවතුන් වහන්සේගේ සංගරාත්නය අදිසීල අධිචිත්තා අධිප්‍රඥා කියන නිවනට හීතුවන ප්‍රටිපත්තිය තමයි වැඩඉන්නේ. සාමීචි පටිපන්වූ භගවතූ, සාවක සංගූ, භාගිවතුන් වහන්සේගේ සාාවක සංඝරාත්නය අධිසීල අධිචිත්තා අධිප්‍රඥා කියන ගඩු කරන්න සුදුසු ප්‍රිපත්තියදලා ඉන්නේ. යරිදන් චත්තාාරය පුරුස යුගානය අට්ට පුරුස පුද්ගල යේස භගවතෝ සාාවක සංග ඒ පුරුස යුගල සතර පුරුස පුද්ගලයෝ අට දෙන කියන මෙන්න මේ අස්ථාර පුද්ගල සංඝරාත්නය ඉතා දුර ඉඳගෙන වුුණත් පින්වුවත්නේ ගෙනවිදදෙන සවපාසය පිළිගන්න සුදසුයි. මේ ආදී විදිහට පින්ුවත්නේ භාගවතුන් වහන්සේගේ සාවක සංඝරාත්නය ගුණ දැනගන්නට ඕනේ. ඉතින්ද ආහුනේය පාහුනේයේ විදිහට ගත්තා පාහුනේය කියන්නේ දුර ඉන්දල පැමිණණ පේමණප ඥාතී ු දෙෙසා පිළියලකදය වුණත් පිළිගන්න සුදුසුුවෙනවා. දක්කිනීය කියන සැදැහවතුම් දෙලෝ හිත සුව පින්ස දෙන දානය පිළිගන්න සුදු සුහින්දා. අන්ජලි කරණීය කෙල කියාන සියදුම ලෝකසත්්‍යයන්ගෙන් වැඩුම් පිළුම් ලබන්නට සුදු සුහින්ද අංජරිකාණීය වෙනවා නුත්තරම් පුං්ඥාකෙත්තාන් ලෝකස්ස කෙලකයන්නේ ලෝකයාට උතුම පින් කෙතක් වෙනවා. ඒ ආකාරයට පිින්ුවත්නේ බුද්රාත්නයේ ධර්මරත්නය සංඝරත්නයේ ගුණ ැන හන්නනාගෙන පැහැදීමම් ඔබ තුළ ඇතිකර ගන්නට ඕනෑ. ඊළඟට හලතියන පස්සනේ තමයි තිෙරුවන් සානය පින්වස් සාමීන් වහන්සේ. වානගන්දරස්ස ෝජා යන උපාදාය රූපවල ඇති හෝජාරූපය පැහැදිලික දෙන සීක්වා තෙරුවන් සානය කියලා. සත්පුරුස පිංවර්ත්න වානගන්දරස්ස ෝජාකින ඇයි සුද්දාාස්ඨකයන්ගේ රූප කලාපවලතිනි රූප පිංවර්ත්නී වානය කළකයන්න ඒකටාවේනික පැහය. ගන්දය කියන ගන්ධී රසයකයෙන් රසේ ඌූචාව කියල කියන්නේ අනුභව කළ ආහාරය රස්සව ූචාවට නමක් එ අනුභව කන ආහාරීෙන් ලබාගන්න රස ූචාවට නමක් තමයි ඌචා කියල කියන්නේ ඒ විදිහට පින්ගොත් ඒ කවුණු තේරුම්ගන්නට ඕනෑ ත් පුලස පිින්ගුවත් නීළඟට හලතියන පස්සනේ තමයි අවසරය පින්ව ස්මින්න් වහන්සේ. මා දන්නාආයම් කාන්තාවක් තමාන්ට උපකාරයක් අවස් වූ විට පමණක්. අනිත් මිනිස්සුන් සමඟ හිතවත්කමක් පෙන්වා ඇයට අවස්්‍යකාරය කර ගත් පසු. උදව උපකාර කළේ මිනිසාගේ නොගුණ කියමි මට උදව් කලාට ඔහුත් මේ වගේ පුද්ගලීක් මේ වගේ වැදි කේණවයයි අපහස උපාස කරමි මුහුණු පොතී හරහාද, නොයෙක්විදී අපහාසදේ බෙදාහරිමින් එම උදව් කළ කෙනාව. හෑල්ඩුවර්ට් ලක් කරමින් කටයුතු කරයි. ඒවගේ වෙලාවට එවැනි අසත්පුූසයෙන් කෙසේ ඇසුරු කළ යුතුද. ඕනගින් අපි දුරස්සයේ සිටීම වර ද්ද. ඔබහන්සේට තෙරුවන් සානය කියලා සත්පුරස පංවනිි කොච්චරනොද ඒ පස්සෙට උත්තර එතනම තියෙනම ඔබ ඔවුන්ගෙන් තුරස්වෙන්න. ඔබ ඔවුන්ගෙන් දුරස්සම? කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ පින්ගුදස්සේ වනා්ච බාලානං අසත්පුූසිව අස්සය කරන්නේ පා පණ්ඩිතානංච සේවනා නූ නැත්තුව ආසය කරන්න. ඊළඟට හලතියන පස්නේ තමයි අවසරෑ පින්ව ස්සාමින් වහන්සේ. පහුගී දිනක ඉක්තරාරටකකි ඉස්ලාම් ජාතිකයින් පිරිසක් විසින්. යම් පුද්ගලයකුට අමානුසික ලෙස පහරදිී ගාතනය කර ඔහුව මහමඟ පොලුස්සා දමා තිබුණ බවමා දුටුවා. එසේ සිදිවීමට ඔහු සසදේ කුමන අකුසලයක් කර ඇත්්ද. පහදා දෙන්න ස්වාමීන් වහන්ස ඔබහන්සිට තෙරුවන් සානෑ කියලා. කවුණාවන්ත ගුණපර සත්පුරුස්ස පිංවර්ත්නයේ ඔහු අතීත බාවල ප්‍රාණගාතවය අකුසල කරම බොහෝ කරගෙන ඇති. හැබැ වර්තමානයේ දීනම් ඔහු හැසරුණේ පිංවර්නය සම්මයක් දෘෂ්තිය නිසා. නිවැැදි දැත්ම වෙනුවෙන් කටයුතු කර පින්දක මහපිනා. එතුමාට ඒ පින පින්වර්ටනි සසරින් ගොඩ වන ගමට අතිසිෙන් උපකාරය වන අවසංහුස් මෙහෙළලුවත් මිත්‍යා දුෂ්ටයක් සරණ නොයපු, ඒ සත්පෝෂ පින්වන්ත මහත්මා කොහොමස් සුගතිගාමී වදිසුවසයේ කටයුතු සිදුකරගන්නවා ඇති. සත් පුරුස පිින්ුවත්ී ඊළඟට හලතියෙන පස්්නේ තමයි. තෙරුවන් සනය ස්මීන් වහන්සේ පුද්ගලයන් විසින් එකම කවුණක්කු දෙෙසා විවිධ පතිචාදයක්වීම් කරනවා. ඒ ඕවම් විසින් කර්න දේද නැත්නම් ඒ.ඒ අයගේ කර්ම විපාකවස්සයෙන් පහළ වන සිත් පරම්පරාවක්ද. ස්වාමින් වහන්ස ඒ සේනම් අපට අකුසල සිතක් ඇතිවන විට ඉං රැස්සීමට නියමිට අකුසල කරමයට කරකුසලයක් බවට පත්කර ගත හැකිද ස්වාමීන් වහන්ස කියලා. සත්පුරුස පිංවර්නී සමහර අය එකක ගැට්ලුවල්ට එක එක ප්‍රති චාදක් වනවා. කරමි විපාක විදිහට පහළ වන සිත් පරම්පරාවක් ඇද්ද කියල ඇහුහාම පවර්ත්න ඒක මෙන්න මෙිෙම තීරුන් ගන්න ඔය ඇත්තන්ට අකුසාසේ ඇැතිවෙන්නේ චිත්ත සන්තතිය කකුසලේ තුළ බරව ඒ විදිට පුරෘධ පුහුණු කරගන්න හින්දා. කුසාසී ඇැතිවෙන්න චිත්තසන්තතිය කුසලයට බරව ඒ විදිහට පරෘධ පුහුණණ කරගන්න හින්ද. පින්වර්නී ඔය ඇතු උත්සාහ කරන්න හැම වෙලාවීම අකුසාසි දොල ඇතිවෙන දෙන්නේ නැතුව කුසාසෙත් මැතිවන විදිහට පපුරෘ් පුහුණු කරගන්න පුන්න්‍යවන්ට ඔය ඇත්ව හැම දෙෙනම ඔබේ දෙලොව හිත සුව පිණරිස පින්වර්ත්නී අනිත් ඇත්තුූ මොනප්‍රතිචාය දැක්වුවත් ඔබේ ප්‍රතිචාරය යහපත් ප්‍රතිචාරයක් බවට පත්කර ගන්න. ඊළඟට හලතින පස්්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්සේ. පළමුුව වැඳ නමස්කාඩ කරමි ස්වාමින් වහන්ස තුවිෂත දිවලෝකයේ දෙවියම්මිස දිව්‍යාංගනාවන් නැතිද. මාතු දිවරාචා යනු කවුරුන් දෑ කවුුණාවෙන් පහතා අදෙන සේක්වා තෙරුවන් සාරණයි කියලා ඔ අපේ ස්වාමින් වහන්සේල්ලා මේ කරන මෙහය අතිඋතුම්. සත්පුරුස පිින්වර්න දිවලෝකයේිය විතදීන දේවතාවයක් නැද්ද කෙ ැහවුවෝත් දේවතාවයන්ගෙන දේවතාවය නැතුව නැහැ. දේවතාවයන්තියෙන් ඉන්නවා. දේවතාවයම් පින්වර්ත්ණ දිවලෝක හයමඉන්න බව තීරුන්ගන්නට ඕනේ දේවතාවන් දිවලෝක හයම සිටිනවා. ඊළඟට හලතියන පස්නේ තමයි ස්වාමීණී ඔබ වහන්සේලා මෙතරන් ධර්මකවනු මතකතියාගන්නේ කෙසේද. ඔබහන්සේල්ලාට වෙනම ක්‍රමයක් තිබේද මේ ධර්මකවුණු මතකතියාගන්න. ඒ වගේම ස්වාමින්න් වවහන්සේ මහාමයුරු පරවතය සම්බාන්ධවා දැනගන්න කැමතිී. අපිට ඒක පීන්නේ නැත්තේ ඇයි. ඒ කොහේද පිහිට ආතිබින්නේ වැනි කවුණු. තිෙරුවන්සාන අපේ පින්වා ස්වාමින් වහන්සේට කිසිම කරදරයක් නොවී දීරික කාලයක් මේ දහම්ගන් ගලා බස්සවන්නට හැකි වීවා කියලා. සත්පුල්ස පින්ංවර්න ඒක හෙම වෙන්නේ සීලාදී ගුණ දරම දියුණු කරගන්න හින්දා. සීලාදී ගුණ ධර්ම දියුණු තියුණු කරගන්න. ඒවාගේම සත්පුල්ස පින්වර්ට්නි වඔ ඇත්තුූ සීලාදී ගුණධර්මයු දියුණුතියුණු කරගෙන කෙලෙස් තාවාන කටයුතු කරන්න භාවනා කරන්න. හිත කුසලයන්ගේෙන් පුරවාගන්න කටයුතු කරන්නට ඕන එතකට ඔය ඇත්තන්ටත් හොඳ මතක සක්තියක් ඇතිවීවි මතක සක්තියක් ඇතිවෙන්න නම් හිත නිරවුල්ල පින්වර්ත්නි කුසලයාන් තුළ මහසුරෝමින් ඒ ගහනයකරගන්න පුළුව අංවිදියට කටයුතු කරගන්නට ඕන. එතෙන්දිම පිින්වුවත්නී මහමේරු පරවතී ගැෙන ඇහුවාම මහමේරු පර්වතය. පෙරදිසාව රිදිී දකුන්දිසා මැණක් බටහිදිසා පලින්ගු උතුදිසාාව රත්තරං බොහෝම සුන්දර දර්ශනයක් බවත් ඒවාගේ මුතුරුකූ රටී මිනිස්සී උපදින ආකාර සම්බන්ධවත් පින්වත්න අප අටුවාදී සඳහන් වෙනවා. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතින ප්‍රශ්නේ තමයි අවසරය පින්ව සාමීන් වහන්සේ. භාගවතුන් වහන්සේ දේශනා කළ පරිදි. බුද්ධාන්වොසිති භාවනා වඩන්නේ කෙසේද. විවිධ දහම් පොත්වල විවිධ තර්ම දේශනාවල, විවිධාකාරකම වේදයම් පවතිී, වඩායෝගකමයක් දැන ගැනීමට කැමතියි කියලා. කවුුණාවන්ත ගුණබර සත්පුරුස්ස පිංවර්ත්නී. තිලෝගරු බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ මෙිනෙහහි කරමින්. ඔය ඇත්තූ චිත්ත සන්තතිය හුරු කරගන්න පින්වර්ටනී. ඉල්සියාව රාග වෛරාදී ඒ කවනුවදට යන්නේ නැති තත්ත්වයට. ඔය ඇත්තෝ කුසල් වඩන්න කුසල් ධර්මයයක් වඩ මිම්පින්වර්ත්නි බුදුගුණ අරමුණී හිත පිහිටුවාගෙන කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේගී අතිම් උතුම් ඒ ගුණස් කන්ධයම් පින්ගුවර්ත්නි ඔය ඇත්තෝ නුවන මෙිනිහ කරමින් ධර්මාබෝධය උදෙස අවස්ස කටයුතු කරගතයුතු වෙනවා. සත්පුරුස පිින්ුවත්නී ඊරඟට හලතියන පස්්නේ. අවසරෑ පින්වත් සාමීන් වහන්සේ. රෝගී තත්ත්වයක් නිසා ගිහිකාලයේදී වක්ගඩු දෙකින් එකක් ඉවත් අයකුට පැවිදිවිය හැකිද. විනයට අනුව පැවිදික නොහැකිද තෙරුවන් සාණය කියලා. පින්වදු වක්ගඩු වගේ කායක අවයව ඉවත්කරපුගෙනට ධර්ම විනි්‍යානුකූලුව පැවිදිවෙන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට හලතියන පස්සනේ තමයි පින්වර්ත්න පින්ව ස්වාමින් වහන්සේ, අනාගත බුදුසසුන පවතින පින්වස්මින් වහන්සේ, අනාගත බුදුසුවන්ට පවතින අභියෝග කවදීද. පන්දාසක්කා ශාසනයේ පවතින බවට බුදුහාමුදුරුවෝ දීශනා කරල තැනක් තියේද. පහදා දෙන සේක්වා පැතූබෝධියකින් ඔබහන්සේ නිවන් දකිත්වා කියලා. පර්ත් ඒක පන්දහසය කතාව සඳහංවෙෙන අටුවාව. එතකොට බුදුරජාණන් වහන්සේ පංවර් පන්දහාසකා ශාසනයේ පවතිනම කියල ලෝක දීශනා කළදකි ැහුවොත් පංවර්ත්නනි අපිට අටුවා පාටාදිය හඹ වෙන්න ඒකට. නමුත් පින්වර්ටනි ඔය ඇත්තන්ට පුළුවන් කොයි යාකාරයකට අනාගතය මේ බුද්ධහම පවතීර කියී ලවෙන්න මෙහෙම තීරණය කරන්න කොයි ආකාරයකට බුද්ධහම පවතීර කියනය පිංවටන ඔය පුුණ්‍යවන්තය විසින් එක තිඒක තීරණය කර ගත යුතු වෙන්නේ. එක ආකාරයට කාලයෙන් කාලට කාලයෙන් කාලෙට ඇතිවන කවුණු කාරණා මත. සමහල්ලාට දැන් දුටිගමුරත්තුමා කාලයෙන යුද්ධ කලා යුද්ධ කරපුහින්ද අදට සුරක්සිතයි. ඒවාගේ මනිකුත් රජවරුන් කාලාවලත් යුද්ධ කලා වළගම්ඹරත්තුමායක් කාලිහෙම. එනිසා පිින්වදනි අදට සුරසිතයි. එනිසා නිකාමිකකාන්දධ්‍යක ැග හිටියොත් බුදු දහම සුරස්ත වෙන්න බුද්ධම සුරසිත කරන්න නං ඔය පුුණ්‍යවන්තු ඒ වෙනුවෙන් අවස කියයා මාර්ග ගන්නට ඕනෑ. සත්පුරුස පින්ුවර්ත්නී ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරය පින්වත් කල්්‍යයානමිත්ත ස්වාමීින් වහන්සේ අපි ඉදේන්දා මුහුණ දෙන පස්න හම්ුවෙන් නොගැටියේ සිටීමට කුමක් කළ යුතුද බාහිර දේශම ගැටීම් ඇතිකද ගැනීමෙන් වැලකීමට කුමක් කළ යුතුද යන්න කවුණාවෙන් පහතා දෙන සීක්වා කියලා. සත්පුරුස පින්වර්ත්නිි ඔය ඇට ඳේදා ජීවිතය හුරු කරගාන අකුසා සිද්දොලහ ඇතිවෙන් නැති විදිහට අටමා කුසාසි ඒවාගේම රූපාවච්චදාදයේ කුසරසිත් ඇතිවන විදිහට පින්වි කටයුතු කරන්න ඔය ඇත්තෝ වගබලාගන්නට ඕන අකුසාසිද දොල ඇති නොවන විදිහට පුරුතු පුහුණ කරන්නේ කුසසුත් සිත්තොලම ඉන්න තමන්ගේ ශක්ති පමණින් තුංකල් දැනගෙන ඉවසීම ආදිය හොඳට පුරුතු පුහුණු කරගෙන සස්සද බය නැතුව පස්න වලට මූුණදීමින් කටයුතු කරන්න. සත්පුරුස පින්ුවත්නී ඊළඟට හලතියෙන පස්නේ. තෙරුවන් සණෑ පින්වත් අපේ ස්මින් වහන්සේ. මාන සතිය බුද්ධානුස්සතිය මෛත්‍යය කායකතා සතිී යන භාවනාවන් සච්ඡායනා කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද. ඔබහන්සේ පාර්තනය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීවා තෙරුවන්සාරණය කියලා. සත්පුරුස පිින්වත්නහම සච්ඡායනා කිරීමකින් නිවන් අවබෝධ කරගන්න බෑ. එවනාටේ සච්ඡායනා පිංවර්නි කානා දැනීගෙන ගන්න උපකාරයක් වෙනවා. ඔය ඇත්තු සච්ඡායනාකිරීම පමණ පිංවර්නි නිවන් දකින්න බැරි බවර. ඒ සඳහා ඔබේ චිත්ත සන්තතිය තුළ කුසලයන් වඩන්න ඕන බවත් කුසලයන් දියුණ කරන්න ඕන බවත් සසරින් එකඩව නිවන් දකිඉන්නට ඔය ඇත්තු අවස් කියයාාමාර් ගතයුතු බවත් දැනගෙන චතුරාර් සත්‍යයා බෝධය උදෙසා පින්වර්නි සතර ආරස්සක භාවනාසා ඉන් පස්සේ තිලක්ෂනයට නැංවීම ස්කන්ධාතු අයතාද තිලක්ෂය නැන්න්නේී මාදී කවුන් ඔස්සේ කටයුතු කරලා දැනගන්නට බග බලා ගීයතුේ. සත් පුරුස පින්ගුවර්ත්නී ඊළඟට හරතියෙන පස්්නේ තම අවසරෑ පින්වස් සමීන් වහන්ස මේ ජීවිතයේදීම මාර්ගපල් ලබනා අයුඩු පහදා දෙන්න පිංවර්ත්නය සම්මාධිට්්‍යය. කම්වසකතා සම්මාධිත්‍යය චටසච්ච සම්මාධදිිත්‍යය ්‍යාන සම්මාධිත්‍යය මග සම්මාධිට්‍යය පල සම්මාධිත්්‍යය. නික්කම්ම අව්‍යාපාද අවනිසා සම්මා සංකප්පේ. එවාගේ සම්මාවාචා සම්මාකම්මාන්ත සමාී සම්මාවායාම සම්මාසති සම්මා සමාධී මෙන මේ කියන ආර්ෂ්ඨායක මාර්ගයෙන් පිළිපදින පිංවර්ත්නි ඔය ආර්ස්්ටායක මාර්ගයෙන් පිළිපැල්ල ගිහි ජීවිතේ මැවින් සම්බර කර ගන්න උද වීඩ සුවසේ චතුරාර් සත්යා බෝධේ ලබ්මි පින්වර්ත්ණි සසරින් එතරව නිවන් දක් ඉන්නට හැකියාව ලැබෙනවා. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසර ස්මින්න් වහන්සේ. සහේතුව කාමාවචර කුසල් විපාක, පෞත්‍ර විපාක ලෙස ඇති අවස්ථා මොනව දුදාහන මොනවාද තිරුවන් සානයි කියලා. පින්වත්නී හීත්‍රියයේෙත්න කාමාවසර කුසල් විපාක, පෞත්විපාක විදියට ඇතිවන අවස්ථා මොනවාද කියලා ඇවුවොත්. යෙත්නහිත් ඒ කියන්නේ අකුසා සිද්ධොලා හරි එහෙමන ඇත්තං කාම සෝභන සිත්වල කුසාහසිත් අටහරි. සහේතුව කාමාවචර කුසල් විා පරෘති විපාග ලෙසේ ඇතිවන අවස්ථා මොනවාද කියන පස්්නයට අවුත් එ කාමාවචර කුස සිත්වලට එන්න වෙනවා පවෘති විපාකවලට එන්න වෙනවා එතකොට ඒ වගින් සිද්ධ වන ඇතිවන අවස්ථා මනවද කියල ඇහුහාම පින්ංවර්ත්නී උපත්ති ලබා දෙනවා ඒවාගේීම මීීම හෝතිය පවා ඔය ඇත්තන්ගේ නාමුරූප ධර්ම ඇතුව නැත්තුූ යන පරම්පරාවක් නිසා නැවත්නයවද නැතිවන හැම හොතකම යහපත්පතිිපත් ලබාදමින් පින්වර්ත්නි ඔය ඇත්තන්ට අතිසීමේ උපකාරක ධර්මයක් බෝට පත්වෙනවා. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරෑ පින්වත් ගෞරහුණණියය සාමීන් වහන්සේ. නිරුවන් සණය ඔබවහන්සේට. අසඥ තලයේ සත්ව්‍යාසිත තාවකාලික නිරුද්ධ කර සිටීමේ ඔහුට කිසිු දැනීමක් නැහැ. තමන් ඉන්නවාද නැද්ද කියලවත්. නමුත් අසඥ තලයේ පහළවෙන්නේ පහළවෙන්නේ ලබපු කුසල විපාකයක් ලෙසනේ. ඒ තලයේ පහළවෙන්නේ ලබපු ද්‍යානවල කුසල විපාකයක් නිසන ඉතින් කිසිම දැකීමක් නැති. නාත් දහමක්වත් කරගන්න. බැරි එම තලයේ ඉපදීමේ කිසිම ප්‍රයෝජනයක් අරථයක් නෑනේද ස්වාමින් වහන්ස. ඊට වඩා මිනිසෙක් දෙවියෙක් ලෙස වෙනත් පහල් බ්‍රහ්මතලයක ඉපදීම ඊට වඩා වටනාකමක් තිබෙනවා නේද. ඔහුන් එහි ඉපදීමෙන් ලබනස්ුවේ කුමක්්ද කියලා පින්වර්ටනනි අස්සංඥ සලේ උපාතය ලබනෝකන් තවදෝට සසරගත සත්‍රය එක් කියනේක. ඒකයි මි දෙෙන්න පින්වර්ත්නි ඔය ඇත්තු විසින්. ඊට ඒ වගේ දෘෂ්තිියකති යන්න ඇතුව ඔබ මඟපල සුව ලබන්න පුළුවන්ගේ නිවනම අරමුණු කරගෙන ඒ සඳ අවස්සකරන භාවනා කටයුතු කරගන්නට ඕන. අසං්‍ය තලයේ ඉඳලා නිදාගෙන් නැගිට්ට වගේ ඒ භවේ නිදහස්සීම සිද්ධ වනාට පින්වර්නි ඒ ධ්‍යානස්වභාවී ගත් අට පස්සේ ඒක හිස්ස එකක් වෙනවාමොකද ඒ කාල සීමාවට ආත්නභාව, මහාකල්ප පන්සීය කාරසීමාවක්ම සත්පුලස පින්වුවර්ත්නි හිස් මට්ටමක තියෙන්නේ කිසිදු කුසල කර්මයක් කරගන්න බැරුව. කිසිදු කුසල චේත්නාවක් ඇතිවෙන නාම ධර්මතා පරම්පරාව නැහැ ඇතන. ඒක මහලතියෙන ප්‍රශ්නේ තමයි ඊට වඩා මිලසෙ ලෙස දෙවියෙක් ලෙස වෙන ්‍රහමතලයක ඉපදීම වටනාකමත් තන්වරිකර අනිවාරයෙන් පින්ංුවර්ත්නිි චීතනාවත් වි කර්ම රැස්සෙන චීතනාවනි විපාකී ලබෙන්නේ එනිසා ඔය ඇත්තු නිරන්තරීමම මතක තබාගන්න පින්වර්නී කවුඩු හරිගෙන මනුස්ස වගේ තැන ගුපාති ලබනවනන්ගේ අතිසීම හොඳයි මනුස්ස වගේ තැන්වල උපාතිය ලබනවනන් ඒඇත්තන් ගුඩා පින් කරගන්න පුළුවන් කමතියනවා කොමුණනා දීවර් බැක් මාදී තැන්වල උපාති ලබල සසරින් එතරව නිවන් දකි අවස්ස කන හිටතු සම්පත් කරගන්නට ඕනෑ. ඒකම තවත් පස්සනයක් අහද තියෙනවා අරූපතලයන්ගලත් ඔවැනිම නේදස්වාමින් වහන්සේ තව කෙනෙක් ඉන්නවා කියල පේනෑ පිනක්කර ගන්න බෑ තනිවම දීර්ග කාලයක් ගතකරනවා වගේ නේද එහි. එවැනි උපතකින් ලබනස්ුවේ කු මාධවාමින් වහන්ස මේ ගැන කවුුණාවෙන් අපහට පැහැදි කර්දන්සේක්වා කියලා. පින්ංුවත්නී අසං්‍ය තලේටවට අරූපය තලේටිකක් හොඳයි. අරූප තලි සූහන් වෙන්නේ නැතුූ උපත්ති ලැබුවට මඟ පල් ලබන්න බෑ සූහන් මාර්ගයට පත්වුණු අරූපතියන් ලාබීන් පින්වර්ත්නී එහි උපත්ති ලැබුහාම ඒ ඇත්තන්ට ඉතිරි මාර්ග පලත් එහිදීම ලබල සසරින් එ ගොඩව නිහන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට හලතින පස්්නේ තමයි අවසරෑ පින්වත් සාමින්න් වහන්සේ. සත්බුදු වන්දනාව නිවසේ කිරීම නුසුදුසුදැයි මෙමහිණින් වහන්සේ නමක් කියා තිබේ. සත්බුදු වන්දනාව පහන්දල්ලා නිවසේ කිරීම නුසුදුසුදු ස්වාමීණේ අනුකම්පාවෙන් පහදා දෙන්න පින්වත් ස්වාමින්හස නමස්කාරවීවා කියලා. ඇයි පින්ංවත් නහෙම කියන්නේ සත්බුදු වන්දනාව ඔ ඇත්තෝ නිවෙස්සල. කරනකොට ඔය ඇත්තන්ට අකුස සිද්දුල ඇතිව නොද සත්බුදු වන්දනාාව කරනකොට ඔයඇත්තන්ට කුසාසිත්්‍යමේ ඇති වෙන්න. එරිසා පින්වන ඔබේදලෝ ය හපත වූ දෙෙසා ඔය ඇත්තෝ සත්බුදු වන්දනාදී කටයුතු හැකිතාක් ඔබේ ජීවිතීන් සිදු කරගන්න නිවෙස් සුත්්පිින්වර්ණී පවත්වන් හොඳ ස්ථානයක් බවට පත්වෙනවා. ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරය පින්වත් ගෞරවනීය කල්යානිමිතු සාමින් වහන්සේ. තෙරුවන්සානය ඔබවහන්සේට. ්‍රහ පරිසාචයේ බ්‍රහක්ම පුරෝහිතයේ වැනි බ්‍රහම තලවල බ්‍රහ්මයන්ට තමන් ආභස්සර ්‍රැහ්ම තලයේ සිට පැමිණි බව අමතක නිසා. තමන්ට කලින් උපං ආබස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පැමිණි බව අමතක නිසා තමන්ට කලින්ග උපන් මහා්‍රහ්මයා තමන්ගේ මැවුම්කරුයායයි සිතන්නේ ඔවුන්ට හඩිහැටි දැනගැනීමට හුබේ නිවාසා නුස්මති ඥානයේ අභිඥා බලයක් නැද්ද. දෙවියන්ට නම් තමන් කුමනා කුසලයක් නිසාද දෙවියෙක් ලෙස න්නේ කුමන කුසලයක් නිසාද දෙවියෙක් ලෙස උපන්නේ කියා බැලීමට පෙර ජාතිය දැකී හැකී නේද. ඊට ඉහලින් ඉන්න බ්‍රහ්මයන්ට එවැනි අභිඥා හැකියාවන් නැද්ද ස්මීන් වහන්ස. අප හට කවුනාවෙන් පැහැදිරිකර දෙන සේක්වා. උබහන්සේ සිදුකරන මෙම ධර්මදාන මේ කුසල කරමයට උබවහන්සේට පාතනාබෝධියකිම නිවී සනසන්නට හැකි වීවා කියලා. සත්පුරුස පිංවර්නී බ්‍රහ්ම පාරිසජ බැහක්මපුරුවවිත මහාර්බ්‍රහ්ම වගේ බ්‍රහ්ම තල ගරගෙන ආභස්සර බැහක්මලෝකෙන් ඉඳලා සත්වයෝ පල්ලි හා උපත්වය ලබන්න පැමිණීම කියන කාරණාවට එද්දි පින්වර්ටනී අර පහලතියන භූමි ඔක්කෝම ඒ වෙන කොට අවසංඒකැන් නරකතයේ සං පේතසුර ඒවාගේ මනුන්ස දිව්‍යාදී ඒ භූමි සියල්ලම අවසංවෙලා තියෙන්නේ. ඒවාගේ අවසං වෙලා නැවතත් පෙන්ගෝන සැකසෙන්න්න තමයි අර් බැක්මයින්ගේ පැමිණීම සිද්ධ වෙන්නේ. එතනදී මනුස්සලෝකයට ඇවිලින් ඒ අයාතර සමහරුන් ්‍යානාදී භාවනාවටලා අහපව් අරගේ උසස්තැංවලට නැත්තන් දිමි අරවගේ ආභස්සර වගේ තැන්වල උප්පත්තය ලබනවා. එතකොට ඒ ඇත්තන්ට පුබ්බේනිවසා නුස්මඥානය ගැනැහුවොත් සියලුම දෙවියන්ට සියලුම අයට, සැසරගත ඇත්තන්ට පුබේ නිවාසානුස්මති ඥානයකය එක පින්හෝදි හැමෝටම එකවගේ පිහිතන්නේ එක එකෙක් කෙනගේ හැටියට වෙනස්. එනවා සමහරුන්ට පිහිටන සමාන්ට පිහිතන්නේෙත් න අභිඥ්ඥාබලයයක් හැමෝටම නැහැ තියෙන අයත් ඉන්නවා. දෙවියන්ටන් තමාන් කුමන කුසලයක් නිසාද දෙවියක් ලස උපන්නේ කියයා බැලිය හැකිය ජාතිය දැක හැකි නේද කියලා ඇහුවත් හැබ දෙවිකිනෙට බෑපිවට සමහර දේවරුන්ට විතරයි. ඉහලිඉන්න බ්‍රහ්මයන්ට එවැනි අභිඥා හැකියාවක් නැද්ද කියෙ ඇහුවොත් හැම ප්‍රහක්මිට්වනෑ සහර බ්‍රහ්මයින්ට තියෙනවා. ඊළඟට අහලතියන ප්‍රශනේ තමයි උතුම් තෙරුවන්ට දමස්කාර වීවා අවසරෑ පිම්බර නායක සාමීන් වහන්ස හැකියා වෙනස්සූ මිතුරකු කුසියන්සේට වැටී ඇත ඒ පාලනයකන ඔහු වගාවට කන වගාවට හානිකන කුමිසතුන් සඳහා කුසකරම උපදෙස් මත වස විස යුදයි. ඉතා ධාර්මික ඔහු මේ පිළිබඳ දුප්වි මා බොහු ප්‍රාණගාත රැකියාවකට වැටුනයි සිතයි. නිරන්තර අභේධානයේ දෙමින් සිටි ඔහුට දැම් ප්‍රාණගාත පාපය වෙන වද. ඔහුේ කරන්නේ ඔහුගේ රැකියාවේ ඔහුට ලැබුණු උපදෙස් මත, මහුට පවසා සිටියා එම කුමිනාසක සහ, සතුන්ගෙන් වගාව ආරක්ෂාකරන විදුලි රැහැන්. අදිින අවස්ථාවකදී මාදුන් අභේධානය පිනින් සෑම සත්්‍යයකමස්ථානය බැහැරවෙෙත්වා කිසිම සතිකුට ජීවිතහාේ නොවේවා අධිස්ථාන කරන්න කියලා. පොළු වගාවට හානිකර්න කෘමින් බොහෝසයෙන් විනාස වන බව ඔහු දුකෙන් පවසනවා. ඔහුට පාපේ එනවාද. රැකියාව අතාරින්නත් බැහැ. සේවා අන්සේ මහරු කරන්නත් බැහැ. බොහෝ පාඩු ලබන වගාවක් බලන්න තමයි පැවරී තියෙන්නේ. ඔහු ඔබහන්සේට තෙරුවනේ රැකිය මේ රැකවණය ලැබේවා කියලා. කවුණනාවන්ට ගුණබර සත්පුරුස පින්වුවත් ඔුන්ට උපදෙස් දෙන්න. කුසිකර්මේ දිකටම කරගෙනයන්නේ ඒ දැහැමි රැකියාවක් කියලා. ඒ කිසිම වරදක් නෑ ඒඉතාම දැහැමිම දැහැමි හැකියාවක්. සිලු රැකියාවන් අත දැමිම රැකියාව තමයි කුසි කර්මය කියලා කියන්නේ. එතෙන්දි පින්වද පානෝ බවේ පානසංයී වදක චිත්තම උපක්කමෝතේන ජීවිත නාසුවය. අංගාපංච වදස් හිමීකීන මිනිමී අංගවලට අහුුවන්නේ නැතුව කටයුතු කරන්නට වග බලාගන්නට ඕන කවුණා මයිතති දයවැත්ව කටයුතුකා නර උබයෝජනා කළ අවගේ පංවර්නීමීයට කිසිම සත්‍යයෙක් නොවැටේ වා කියීලෙහෙම බලවත් මයි ඇති කරගෙන ඔය ඇත්තන්ට කටයුතු කර ගන්න පුළුවනිී. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි. පෙරුවවන් සෑන ස්වාමින් වහන්සේ. නාමරූප පරිච්චේදඥානයේ සම්පූණ කළ බව දැනගන්නේ කොහොමද කියලයි අහලා තියෙන්නේ. නාමරූප පරිච්චේදඥානයේ සම්පූර්ණ කළ බවපින්ංවර්නි තම දැනගන්න පුළුවන්කමයක් තියෙනවා ඒ තමයි මේවා ආත්මය සත්‍යයා පුද්ගලයා මම කළ කානානමිවා. නාමරූප ධර්මමයි එකළ තමන්ටම අවබෝධි වෙන්න පටන් ගන්නවා. සමංගේ පත්්‍යයක්ෂඥානයට මේවා නාමුරූප ධර්ම කියලා වැටිහෙන්න පටන්ගන්නවා නාම රූප ඹව තහවුරුවීමෙන් පිින්වර්ත්නී පරිච්චීත්ඥානය තහවුරු වෙනවා. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරය පින්ව ස්මීන් වහන්සේ. මනොෝදවාරයට අරමුණා තදංග පහනය කරන විට චිත්තවීතියේ කියාකාරීතය සිරුවන ආකාරය පහදාදිය ස්වාමින් වහන්ස මෙම අරමුණ අකුසලේකට අයත් නිසා ප්‍රහනය කළ යුතුයි කියලා දැනෙන්නේ චිත්තවීතිය කුමන සිතින්ද. ඔබහන්සේට නිදුක් නිරූගී දීදගයස් ලැබීවා කියලා සත්පුස පිංවර්ත්නී ඒ විදිට චිත් දැන්ද්‍යයාන ලබනාවගේ මාර්ගපල් ලබනාවගේ නෙමේ පිංවර්නි. මේ කියන භාවනාකම්වල දිහෙම මේ කියන ප්‍රහනකව එහෙම සිද්ධ වෙන්නේ. මේ කියන ප්‍රහනකවලදී පින්වල තදංගා ප්‍රහනය කරාද්දි චිත්තවීතියක මැද සිතකින්නේෙමේ වෙන්නේඒ චිත්තීය ඒකර වෙනස්සනා පරිවර්තනය වෙනවා ඒකෙනගේ චිත්ත සන්තතිය තුළ ගොඩ්නාගාගෙන් තියෙන කුසල ධර්මවල හැටියට. මේ විදිහට පිංුවත්නය කුසා චෛල්සික පවතින සිත්තුඋපදවාගෙන ල හැසිරෙන්න්නට වග බලාගන්නට ඕනේ. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරය පින්වා ස්මීන් වහන්සේ අප කරන සෑම කුසලයක්ම තිහේතකු උත්කෘෂ්ට ආකාරයීෙන් ඉහළම්පතිපා ලැබෙන ආකාරීෙන් කරන ආකාරී පහදාදිය හැකිද. තිහේතු කුසලයා චුතිීතට ඇති වූහෝත් ප්‍රතිසන්දී ලබන බවයේ වහා ධර්මාබෝධයට හැකියාව ලැබෙන චිත්ත සන්තතියක් ලැබෙනවාද. ඔබවහන්සේට නිදුක් නිරූගී චිරජීවනය ලැබීවා කියලා. තිහේතුව කුසලයා චුතිසිතට ඇතිි වුුණොත් ප්‍රතිසන්දී ලබන භවේ වහා ධර්මා බෝධයට හැකියාව ලැබෙනවාතිකි ැහොත් පින්ම්වර්නිි ඔවහහින් වෙනවා මොකද එවැනි ප්‍රතිසන්දිී විඤ්ඥාර පතිසන්දිී විපාකසක්තියක් ඇතිවහෝ උපත්තිය ලබල තියෙනවා කට පින්ුවද තිහේතුක උත්කෘෂ්ට ආකාරීෙන් ඉහලැම්පතිපල් ලැබෙන ආකාරීං. ඔය ඇත්තු හැම කුසලයක්ම කරගන්න වනම් කරගන්න ඕනෙ මෙහෙම. අකුසාසිද දොලා හටගන්නේ නැති විදිහට ප්‍රඥාව නිතරමාර හටගන්න කුසාසිත්වල හැසිරෙන ආකාරයට, පින්වත්නී දෘෂ්ටියය මෙමිත්‍යා දුෂ්ටි ආදී වැෑදිි දුෘෂ්ටි නැතිව කර්ම කරම්පලාදී විශ්වාස කරමින් නාමුරූපාදී අනාගතය යහපතු දෙසා පින්වුවත්නි ඔය ඇත්තූ කටයුතු කරගෙන එවන චිත්ත සන්තතියක් නිර්මාණය කරගන්නට ඕනේ. ඊරඟටය ආලතියෙන පස්්නේ තමයි අවසරයි පින්වස් සාමින් වහන්සේ. සෝහාම් පලයට පත් වූ. ආදයන් වහන්සේ තුළ කියාත්මකොන පටිච සමපාද කියාවලීමට පැහැදිකරදනමෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මේ මොහොතේ මම කොක්්මන කුසා රැස්කරමින් සිටියත්. මානාසන්න මොහොත දක්කා මේ ජීවිතයේ ඉතිරි කාලය මේ විදිහටම කුසාර ඇස්කර ගැනීමට නොහැකිවේදෝ කියා බියක් අපාතිය සහර වෙලාවට අකුසලෝ සිදුවන් නිසා. මානින්ම්මතු මට ඉහර දිව්‍යලෝකයේ ඉපදීමට නොහැකි වේදෝ බියකුත් පවති. මා මේට ගතයුතු කියාමාර්ගය මට පැහැදිලිකර්දනෙමෙන් ඉල්ලා සිටිමි. ජීවිතීතිරි කාලයේ බියකින්තොරව වාසේකර මානින් මතු ඉහළ දිවලෝකයේ කිපදීම සඳහා කියලා. සත්පුරුසි පිංවර්ත්නි ඕ බව තේරුම්ගන් ඔබ නාමුරූප ධර්මගැන අවබෝධයක් ලබාගන්න ඕනේ. සාමරූප දර්ම ගැන අවබෝධයක් ලබා ගත් අහ පින්වත්න ඔය ඇතු කුසල්ම වඩන්නට හුරු වීවි. කුසල්ම වඩමින්ම් පින්වර්ත්නි සසරෙන් ඉගොඩ වන ගමන්ට අවස් කියාමාර්ගී දෙන්න. එතකොටට සෝහාම් පලට පත්තු ආර්යන් වහන්සේ තුළ ක්‍රියාත්මකොන පටරි සම්පාද කියාාවලි ඇැවුවොත්. සෝහම්මාර්ගයට පත්තු නත් පින්වර තවදෝටත් අවිද්‍යාව තියෙනවා ඒ අවිද්‍යාව නිසා සස්කාරියු දැස්සනඒ සංස්කාර්යු නිසා සෝහාන් උතුමාවඋුණත් ඒක බ.ජ. කෝලන් කෝල සත්ක් අත්ව පරම් විදි නැවත උපත්ති ලබනනාචජාතිය සිද වෙනවා. මයාාදී විදිහට සූහාන් වුනත් පිින්වර්ත්න පටිච්ච සමුපපන්න ස්වභහ වී තමයි ඒ නාමුරූපවලත් තිබෙන්නේ. ඊළඟට හරතියෙන ප්‍රශ්නේ තමයි අවසරයි අපේ හාමුදුරුවනේ. ගි සිල්ලුවක් බෞද්ධයගේ ඉලක්කේ ඉක්මනින් නිවන සෝතාපන්න වීම අර අවබෝධ කර ගැනීම නම් ඔහු අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කවුුණාවෙන් පහදා දෙන්න බුදුසාරණයි කියලා. ගිහිසිල්ලත් බෞද්ධයගේ ඉලක්කයේ ඉක්මනින් සූහන්වීම අවබෝධකර ගැනීමන අනුගමනය කළ යුතු වැඩපිළිවල පහදා දෙන්න කිව් හම ආර්්‍යස්ථායක මාර්ගයේ තමයි මඟපල් ලැබීම දෙෙසා ඔබ අනුගමනය කරන්න ඕන ප්‍රචිපදාව. ආර්යස්ථායික මාර්ග පින්වර්ත්නි ඔ ඇත්තු පිළිපදින්න පටන්ගයකට පිළිපදිමින් ඉස්සරහට එන්නට ඕනෙ. හැබැයි ඔය ඇත්තු අරමුණු කළ යුත්තයේ සූහාම් බවද කෙ හැවුවොත් නෑ පින්වර්ත්නය. ඔය ඇත්තුව අරමුණු කරන්න ඕ නිවනාරමුණුකරගෙනම කටයුතු කරන්නට ඕන නිවන අරමුණු කරගෙන කටයුතු කන ඔය ඇත්තන්ට ඒෂ්තකර ගන්න පුළුවන් විදියට හේතු සම්පත් මුහුකුරා යනවා. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරෑ ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්තයට පත්වීමට කලින් මඟපල් ලබනවාද ඒ සම්බන්ධුව ත්‍රිපිටකයේ සඳහන් වී තිබෙනවාද කවුණාවෙන් පහදාදින්න බුදුසාණය කියලා. සත්පුරස පිංවත්නී ඕ සඳහන් වෙනවා ඒ පිළිවෙලින් සිද්ධ වෙන්නේ එ ලෝතරා සම්මා සම්බුද්ධත්තයට පත්වවෙෙන්ෙ මහබෝධිසත්වයන් වහන්සේලා. මහබෝධ සත්‍යයන් වහන්සේලා පිංවර්ති ලෝතරා සම්මාසම් බුද්ධත්තයට පත්වෙනකොට පිළිවෙලීම් පිංවර්ත්න සෝවාහන් සක්කදාගාමී අනාගාමී කියන මඟපල් ලබල ඊට පා අවසාන ඒත් තමයි සත්පුරත පිංවර්ත්නී බුද්ධත්තයට පත්වයන්නේ අරහත් මාගසිතින් කෙලෙසුන් නැසීමම ඒ මහබෝධි සත්වයන් වහන්සේලාගේ ලෝතුරා සම්මා සබුද්ධත්වය බවට පත්වෙනවා. ඒ මහබෝධි සත්වයන් වහන්සේලාගේ පිංවත්නී ලෝතරා සම්මාහා සම්බුද්ධත්වයට පත්වන ගමනට අනිවාරය පිංවත්නී මුලිම සූහන් සකදාගාමී අනාගාමී අරහත් කියන ඒ සතර මඟ සතට පලයාන්ට පත්වීම සිද්ධ වෙන්නට ඕනට. දිනවල ටික් විහිෙස කර ස්වභාව වැඩී අදත් ඔයත්තන් දික්ුණ ඉක්මුණින් උත්තර ලබා දෙන්නේ මීට වඩා පිළිතුරු ලබා දෙන්න තියෙනවන හොඳ මේ ප්‍රස්නවලට ගත ටිකක් විහිස නිසා ෆිංගර්ත්න ඔ අත්තන්ඩ කෙටියෙන් පිළිතුරු ලබාද දෙන්නේ හැමකටම නවතත් ලබන සතිර මෙවැනි පස්සන මේ පස්ස සහන්න පුළුවන්න්න අබිට වඩා ගොඩක් දීරගවාසයෙන් පැහදිලි කවුතක් පවෙල්ලා දෙෙනවා ඉළඟගට හලතියන පස්්නය තමයි අවසරෑ පින්වා සාමින් වහන්සේ. අපට විතරකවලින් තොරව සිටිය නොහැකි නේද. එවිට අකුසල විතරක හටගන්න හදන මුොහොතීම ඒවා ප්‍රහනය කරනවා නම් මතු විපාකදීමට ප්‍රෝතිවිපාක ඇතිවීමත් වලක්කාගත හැකිද. ප්‍රෝතිවිපාක සකස්සීමට පටන්ගන්නේ විතර්කයේ ඔස්ස ප්‍රපාචි ගටන ගෝද්ද. මනොතුවාරයයි අරමුණය මනෝවිඤ්ඥාන් එකතීෙන් පටිචි සම්පාන කියාවක් නිසා සිතට අකුසල අරමුණක් ආවත් එය මට ආවායයි ගණන් නොගෙන වෙනත් වෙනත් අරමුණකර සිත යොමු කරනවා මෙසේ මාකනදීන් අකුසාජවන ජවන් නොයේදී අනාගත ඉපාකදීමට අකුසලයක් රැස් නොවනවාද උබහන්සේට තිරුවන්සාන්නයි උබහන්සට මේ බවවිද උතුම් චතුරාය සත්‍ය අවබෝදධදීවා කියලා සපුරු ප විතරකවලින් තොරව සිටිය නොහැකිීනේ දෙගළ වුත් විතරකවලින් තොරෝභ ඉන්න කොහොමද. අකුසල විතරක හටගන්න හදන මොහොතීම ඒවා ප්‍රහානය කරනවා නම් මතු විපාකදීමට ප්‍රවතිීපාක ඇතීමත් වලාක්කාගත් හැකිීනේද අකුසල විතර කියන එන්න කලින් ඔය ඇත්තු කඩාන්නවන චිත්ත සන්තතිය කුසලෙන් පුඩුවාගන්න එතකට මොනාරමෝට නැංවුවත් අරය චිත්ත සන්තතිය හුළුකරගෙන් තියෙන විදිර කුසල් තමයි. චිත්ත සන්තතිය ඇතිවෙන්නේ. මොකල චක්ව විඤ්ඥානයේ කුසලා කුසල දෙකේ විපාකන. එනිසා චිත්තසන්තතිය කුසල් බවට පත්කරගන්නට ඕන. මනවාරය අරමුණය මනෝවිඤ්ඥාන එකතිීම පටිච සම්පාන කියාවක් නිසා සිතට අකුසලාරමුණක් ආවත් මායට ආවාය ගණන් නොගෙන වෙනත් අරමමුග සිති ොමු කරනවා. පින්මයත් ව ඔය ඇත්තන්ගේ සිහ ඇම්හෙකින් පොඩ්ඩක් එහෙමහි වෙනකොටකුසලාරම්ම එනවන ඔය ඇත්ේ ගණන් ගන්නේ නැතුව කුසලාරමුණ වලටම හිතාසුරෝමින් ඒ ඒම පුරද්ධ ඇතිකරගෙන විදිර දියුණුවමින් කටයුතු කරගන්නෑ. ඟට හලතියන ප්‍රස්නේ තමයි අතිපූජනීය සාමීන් වහන්සේ. මෞදෙවි තුමන්ට විජම්බණු දෙසූ පසු රහත් වූවාද. එසේ නොයිී නම් දැංරහත් වෙලාද පිනිවන්ට වඩින්නේ මෙත් බුදුහිමි ඇලෝ පහල වනාට පසුවද ඉන් පෙරෙද ඔබහන්සේට මඟපල් නිවන අවබෝධ වීවා. මාතුූ දීවරාජ්‍යයාට පිංවත්නි විජම්බන දීශනා කළාට පස්ස සිදුවනී සූහන් මාර්ගීයට පත්තීමයි. පස රහත් වෙන්නට යම්කාලයක් යනු අඒ බව සඳහන් වෙන්න හැ. පිණවට වඩින්නේ වෙටන් බුදුහිමිලොව පහල වනාට පසුදක ලැහුවොත් ඊට පෙර බවතමයි පින්වර්ත්ණ සඳහන් වෙන්නේ. මෙම යිති බුදු සත්තනාසේ පහලි වෙන්න කලින් මාතුති විරාජයා පිින්වර්තිි රහත්ව පිණුවම් පානවා. ඊළඟ ට හලතියෙන ප්‍රස්්නය තමයි අවසර ස පින් කල්ලයානේ මිත්ත ස්වාමීින් වහන්සේ. පිංවත් ස්මින්හ සද සමාජයේ බොහෝ දෙනා කතාව ලක්වෙන ඒෙන්ම බහ ආගමික විද්ගායන් ඉදිරිපත්තට මාතෘකාවක් ලෙස LGBTQ සමූහය සැලකී හැකිය. අධර්මරාගේ විසම ලෝබීයට අමතරව. ඇති මිත්‍ය ධර්මය ලෙස මේ සැලකෙන නමුත්. විවිධ පාර්සවයා මේ සඳහා විවිධ අර්ථකත්න සපයන් ලබයි. ඇතැන් අවස්ථාවල විවිධ පාර්සව තාම්මතයේ හුමාදැක්කයෙන් පිණස ධර්මය යොදාගම් දක්නත් ලැබින. අභිධර්මාන කූලව සැකෝ හෝත් මිත්‍යා ධර්මය පිළිබඳව පහලවන සිත්වල ස්වභාවය සහ විපාක්‍ය බදුද සාමින් වහන්සේ. එසේම මෙහිදී ආගමික සංහිදියාවසාහ. එකිනෙකා අතර සමානාාත්ම තාවේ තීරුම් ගැනීම ගොඩණගා ගතයුත්තේ කෙසිේද. පිළිබඳව කවුණාවෙන් පහ දාදනසෙක්ව සුපින්වත් කල්්‍යයානිමිත ඇන් සහ මිවහස තෙරුවන් සාණය කියලා සත්පුස පිංවර්න බුදුරජාණන් වහන්සේ විසින් අපිට දේශනා කළි ආර්ය්‍යස්ථායක මාර්ගයේ පිළිපරින්න කියලා. ආර්යස්ථායක මාර්ගයේ පිළිපත්න කට්ටිට සුවසේ චතුරාට සත්‍යයා බෝධඥානයෙන් කෙලෙසුන් අසාහ නිවන් දකින පුළුව අංකම තියෙනවා. නානාප්‍රකාර ආගමික සංහිදියයා ඒවාගේම නානාපකාර සමානාත්මකම්වාදී විදිහට පින්වර්ටනි දරමවිනික් මවා සමානාත්මකමක් කියන්න හත්තන ඒව සමානවෙන්න පුළුවන්කමකුත් නැහැ. වඩා මොදදී තමයි මෙවැනි කවුණු පසුපසයන්නේ නැතුව පින්වර්ටනිි ඔයතු ආර්ෂ්ටයක මාර්ගයේ පිපැත්ල මඟ පැල් නිවන් දකින්නට කටයුතු කයගන්න එකය. ඊළඟට හලතින පස්සනේ තමයි අවසරෑ පින්වත් සාමීින් වහන්සේ. මම විදේශ රටක සීවී කරමින් සිටින්නේ. මම දානාදී පිින්කංවලට ින් මුදලින් බොහෝමයක් දායක වෙනවා. එවිට ලැබෙන කුසලේ එම පින්කම් මගේ දෑතිම්ම සිදුකරීමේදී ලැබෙන කුසලයේ දීත්. කුසලේ අඩු වැඩි වසයෙන් වෙනසක් තිබේද කවුුණාවෙන් පැහැදිරි කේදෙන සීක්වා තෙරුවන්සාරණය කියරා. සත්පුරුස පින්වර්න සිත් සැකසීම අනුව අනිසංසි වෙනස් වෙන්නේ. චීත්නාව හින්දා. ඒ යන ඔය ඇත්තු එහහින්ද ලවුණත්. මහ බලසම්පාන්නුස ඇති වෙනවා ම බලසම්පාන්න විදිහට පුන්නෙ කරම කරගන්නවා. ඒකට හීතුව තමයි ඔබේ කුසල චේත්නාව බලවත් හින්දා. පිංවර්ත්න කුසලචේත්නාව බලවත් නිසා ඔය ඇත්තන්ට විපාකයේ කිසි මා අඩුවක් නැතුව ලැබෙනවා පින්කම් මගේ දෑතිීම සිදුකිරීමේදී ලැබෙන කුසලීදීත්. කුසලේ අඩුවැඩි වසේ වෙන සත්තියන් වදිකි ඇැහුවොත් දෑතින් පූජ කරනවනම් පිින්වර්ණි එයත් ඒ විදිහට මාන්‍යසංස ලැබෙනවා. මොකද ඉතින්දී ඒකාය කරමයක්ත් ඒකට බලපාන හින්ද සරීදයත් විහෙස කරල කරනහින්ද විපාහක තන බොහ මිහිෙරින් ඔය ඇත්තන්ඩ බදත්තිමදිින්න පුළුවවා. ඊළඟට හදතියෙන ප්‍රස්්නේ තමයි අවසෑ පින්වාත් සාමින්න් වහන්සේ. මගේ සාමිපපුරසියා රියානතුරකින් මිය ගියා. ඒ අනතෝට හිීතුූ දෙදනා කිසිදු කරදරයක් නැතුව ඉන්නවා. මම දරුවාය සමඟ තනි වුනා ම කළ යුතුදේ පහතා දෙන්න කියලා. අංක එකට ම ආර්ථිකය සත්‍යති මත් කරගන්න. සිදුවන්දේ නැවත හරවන්න පුළුවන්ක මක් නෑ එනිසා ආර්ථිකය සත්ත්‍ය මමාත්කරගන්න. ධනේදාාන බෞභෝග සම්පට්ටික ටික ර්ධනය කරගින් ධර්මමාරගේ තත් පැමිණමින් සසඳින් එගොඩ වෙන්න අ අවසානයේදී සසය ගොඩ වෙන්නට අධිස්ථාන කරගන්න ඒ අනාගත කාලයක දැන් ආර්ථිකය ශක්තිමත් කරගන්න මෛත්‍රීය දක්වන්න බොහොම දූරදර්සී වෙන්න දූරදසීව කටයුතු කරගන්න ජීවිත පින්වනි බොහෝ පීඩාට පත්වෙනවන්න අපිට අපි පියියන්ගින් වෙෙන් වෙන්න සිද්ධවීම. නමුත් ඔය පු නවන්තයෝ පියියංගින් විංවෙන්න්න වනාත් ඔබේ ඔබ නිවන්දකිනකං ඔබ ඕන කරන කුසල වැඩ පිළිවල වෙනුවෙන් ඕන කරන අවස් ආර්ථික ශක්තිය ස අවස්්‍ය කියයාමාර ගට යුතු වෙනවා. ඊළඟ ටහලතියන පස්නේ තමයි තෙරුවන් සාණය පින්වත් සාමීන් වහන්ස. මගුල්සක්වරේ නැවත මනුස ආත්නභාවයක් ලැබීමට කළයුතු පින්කම කුමක්ද ඔබහන්සේ පාර්ථනය බෝධියකින් උතුම් චතුරාර්ු සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා පින්වත්ය ඔබ කළයුතු එකමදේ ආර්යස්ථායක මාර්ගය අනු ගමනය කරමින් සසර දුක්නසා සසරින් එතරව නිවන් දකින්නට අධිස්ටානසිරීව කටයුතු කර ගැනීමයි. ඊළඟට හලතියන පස්්නය තමයි වර ස්මීන් වහන්සේ. මාගේ මිතුරෙකු මාසමක බුදුදහම ගැන කතා කිරීමේදී. ඔහු පවසන දෙයක් සමයි බුදුදාමේ ඇති ධර්මකවන මිනිසුන්ඇතින් වෙනස් වී ඇති බව. මකපරම්පරාවෙන් බුදුදාමෙන අතරතුර වෙනස් බව ඔහු කියයි. ඇතවද ඔහු දකින විට ආගංවලින් මිනිස්සුම් බයකරන බව අපා එයවැනි. මිනිස් ඇසට හසු නොවනදේ පවසයි. ධර්මානකොල පිවුතුරයක් ලබාදනමින් ඉල්ලමි බොහොම පින් ස්වාමීන් වහන්ස කියලා සත්පුරුස පින්වර්ත්නී බුදුදහමේ ඇති ධර්මකවුණු මිනිස්සුන් අතින් වෙනසී ඇති බව කවුරුහරි කිව්වොත් පින්වර්නී තිපිටකටවා ට තිිපනි පරිවාර් ගන්තාදී ගත්තහම. පිංවර්ත්නී එ තිිපිට එහෙම කිසි වෙනසක් වෙලා නැහැ. මිනිසුන් අතින් වෙනස්ශලා තියනවක් කියල කිවොත් කවුරුහරි කෙනෙ ඒ සම්පූර්ණය බොරුවක් වෙනවා. පින්වර්නනි මොක පරම්පරාවෙන් බුදුද්ධාමේන අතරතුර වෙනස්සවෙලා තියනවා කලා කවුරු හරි කිව්වත් ඒ පින්වනි හෙම සිද්ද උන් හැ. මොකද සියල්ලම ඉතාම් හොඳට විනිවිධ භාවයෙන් තියෙනවා නාමරූප තමයි බුදුධාමේ දුක්ක සත්‍ය විදට මාත්ත කාවටඉන්නේ ඒකම තමයි සංස්කෘත දී අනෙකුත් භාසාාවරී මුණත් පින්වර්ට්නේ ගත්තාහම අපිට හබ වෙන්නේ. ඉතින් විකිසිදු වෙනසක් වෙලා නැහැත්වාර්තමානයේ තිිපිටික බුද්ධ වචනය මොක පරම්පරාවෙන් පැවැතග නයනකොට පින්වර්න සුරස්සත වෙන විදිහට වැඩ පිල්ලක් යොත්ල තියෙනවා ඒවාගේ මආගංවලින් මිනිසුම් බය කරනවා අපාය වගේ දේවය කියලා කියලා කිවොත් පින්වර්ත්න අපාය නොපේද එකක්න අපාය පේනේ එකක් මිනිස්සැසට හසුවනේ එකක් ඒ එකක් තමයි මේ තිරිසං අපපාය. තිරිසං අපපාය කොච්චණ සත්තුවූ ඉනෝව ඇත්තන්ට පෙනරක තිරි සං අපපායක්. තම අපා ඇත්තින පින්වර්ටනිඇ ඇත්ත ගිනිකඳු වගේ තැන්වලින් මතුවෙනවා ඒක ලාවිද සත්වය නොපවුනාට ගිනිකඳු ආදී විදිහට ඔය ඇත්තන්ට ගිනි ගෙන දැවන්න පරිසරය ඇතුළ දුක්වින්න සත්තුවය ගැන අවබෝධයක් ඇතිකට ගන්න පුළුවනිී. ඊඟට හලතින පස්්නේ තමයි අවසරෑ පින්වත් සාමින්න් වහන්සේ. ජානාන්දර පීත සච්ඡායනා කිරීම තුළින් අදුස්්‍යමාන බලවේගවලින් ඉල්ලවී හැකි කාර්දරබාදක ඉවත් කරගත හැකිද. නිවස අවට වටපිටාව අදුස්සමාන බලවේගවලින් ආරක්ෂා කර ගැනීමට සච්ඡායනා කළියයට පිරිත්මනවාද. බධදන සේක්වා ඔබහන්සේට බොහෝමයක් පින් සිද්ධ වෙනවා ඔබහන්සේට තිබල රත්නය අනන්ත ගුණ බලීෙන් තවතවත් සධ්ධර්මය පචීර්ත කිරීම සඳහා සක්තිය දහර ලැබේ වායි කියලා. අනිවාරීමම පිින්වර්ත්නි ජානාන්දන පිරිතෙන් අදුස්්‍යමාන බලිවීගේ ඉවත්කරගන්න බාධක ඉවත්කරගන්න පුළුවනි. ජානන්දන පිීටිං වගේම රතන සූතිය සභභාපස්ස ගාතාවගේ බොහෝ බල සම්පානය පිරිත්ත ලිම්පින්ංගද බට ආරක්ෂාව සලසාගන්න පුළුවන්කම ලබෙනවා. එතකොට වේතු සජ්ජානා කළට පිරිත්මොනුවදකිල ඇහුවත් රතන සූතියේ හොඳයි කාරණය මෙත සූතියේ හොඳයි දජාර්ක පිරිත හොඳයි මංගල සූතයේ හොඳයි ජානන්දන පිරිත හොඳයි මේ අදී විදිහට පිින්වුවට නොබී නිවස නිතර පරිහිරණය කරන්න ඕන කරන සූතදී ඉස්නා ත්‍රාසියක්ම තියෙනවා. ඊළඟ ටහලතියෙන පස්්නේ තමයි අවසරෑ පින්ව සාමන් වහන්සේ. ඇතැම් පුද්ගලයෙකු දිවිනසා ගැනීමෙන් පසුව කුමන ජීවිතයක නැවති ඉපදීද. ඔහුගේ සංසාරගමන කුමක් වීද. ඔහුට නැවත කවර භවයක හෝ කවර මනුල්සාත්මයක් ලැබිය නොහැකිද. පහදා දෙන්න සාමින් වහස තෙරු අන්සානාය කියලා. ඒක තීරනය වෙන්නේ පින්වදි චිත්ත ස්භාවය අනුව. දැඩිසේ පේම සම්බන්ධකම් වගේ කාරණ අනිසා දැඩිසේ පින්වන්නේ පීඩාවට පත්වෙලා පීඩාවට පත්ලා සේදිව නසා ගන්න කොට දැඩි ලෝබාදය හින්ද ඔහු ඒ අපාප අකුසල කරමය කදගෙන් තියෙන්නේ. ඒවාගේමතා විවිධ කාරණ හින්ද සමහරු සේදදිව නසා ගන්න උත්සාකර නව නමුත් එතදි වැදගත්වෙන්නේ. න අසාන චිත්තවීතයේ ජවන්සිත්. මාන අසාන චිත්තවීතියේ පින්වර්නය ඇතිවන ඒ ජවනයන්ට අනුව විපාක ධර්ම ලැබේ නිසා ඔය ඇත්තුූ චිත්ත ස්භාවේ අනුවය එක සිද්ධ වන බව තේරුම්ගන්නට ඕනෑ. පින්වත්නය අද හැත්තඇතුන් වන ධර්මසාකච්ඡාවාරයයි ඒ විදිහට අවසං වූයේ අදදිනත්, මේ සඳ බොහම විහිස මහන්ස වී කටයුතු කරන අපේ පින්වන්ත අපරැක ප්ඥාසර පොඩි හාමුදුරු අපේ උමෙත් පුතාදී කොටගත් කාර්මන් ඩේසිියල් දෙනාටම පින්වන්ත ඔබ හැම දෙනාටම මේ පුුණ්‍ය ධර්මයෝ චතුරාර්ි සත්‍යයා බෝධී පින්සම හිීතුවීවා දෙසේසේ මෝබනමින්මියගේ සිර නෑදැන්ට මේ පින් අනුමෝදන් වීවා සිර දෙවියන්ට මේ පින් අනුමෝදං වීවා නිවන් දකින්නට ඒ කාන්තේම මේ පුුණ්‍ය ධර්මයූ හිතු සම්පත්ම වීවායිකල් නිවන අරමුණ කරන්න ආකා සට්ටාච බුම්මට්ටා දීවාන ගාම හිදිකාපුුණ්ඥාන් තං අනු මෝදිීත්වා චිරන්රක්ඛන් තුූතුවන් සදා පරුවන් සරණයි